අම්මේ පුතේ කවද්ද කම්පියුටර් එක අරන් දෙන්නේ? සීට්ටුව හම්බවෙන ගමන් දුවේ අරන් දෙන්නම්. ඉන්න පොඩ්ඩක්. දැන් ඉක්මනට ඕනි වෙනවා අම්මේ. ඉන්න පුතේ. සීට්ටුව හම්බ වෙනකන්. හම්බවෙන ගමන් අරන් දෙනවා. අක්කගේ කම්පියුටර් එක මට තෝන් ගින්දා. මේ පුතේ ඉන්නව ගිනත් දෙනකම් දෙන්නටම තමගේ ඉන්නේ. දෙන්නටම ශ්‍රී ලංකරන් තමගේ ඉන්නේ කම්පියුටර් ගන්න. හරි. ඉන්න පොඩ්ඩක් ගින දෙනකම්. හරි. හඳ කරන්න ඉන්නකොට. මල්ලි තාම ඉවර නැද්ද ගේම් ගහලා? පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් කියන්නේ කියන්නේ මට තව චුට්ටකින් ක්ලාස් එකක්. අනේ පොඩ්ඩක් ඉන්න. දෙන්න. අයියෝ දැන් මෙච්චර පැය 30 වගේම ගහනවනේ. තකුඩි වෙලා. මට ක්ලාස් එක අම්මේ මෙයා කම්පියුටර් එක දෙන්නේ නැහැ මට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. කඩුනේ කම්පියුටරේට මල්ලි එනවා කොහොද උමක් යනවා මේකේ Oh, good morning. No one computer service නේද? ඔව්. ඔව්, computer තමයි හදන්නේ. ගෙදරටම ඇවිල්ලා computer හදනවද? ඔව්. රත්නපුර මහවලවත්ත. මහවලවත්තට? ඔව්, රත්නපුර ටවුන් එකේ ඉඳලා ටික දුරයිනේ. හරි, කවද වගේ දෙන්න පුළුවන්? අද නම් එන්න බෑ මිස්, මම හෙට එන්න. මොකද මම අද වැඩක ඉන්නේ. හරි, කමක් නෑ. හෙට එන්න එහෙනම්. ඇඩ්‍රස් එක හොයාගන්න බැරි වුණොත් call එකක් දාන්න. හරි මිස් මම හෙට ඇවිල්ලා කෝල් එකක් දෙන්නම්කෝ මං කොහොමත් උදේ 10 11 වෙනකොට එනවා හරි බයි හරි ඕකේ බයි හරි හොයා ගන්න මරණ දේ දින්නෙක්ගේ වගේ ඇහුවේ නම කිව්වට පස්සේ හොයා ගන්න ලීසුම් ආයෝ අය කෝල් කරෙන්නේ නැහැ මේද ගියේ ඔව් මේ අපේ ගියේ කම්පියුටරේ මේද තියෙන්නේ යම දෙනම් බලන්න බලමු අලුතෙන් ගෙනාවේ ඔව් කොහොම හරි දැන් සතියක්වත් නැහැ ගෙනල්ලා වැඩ කර කර ඉඳියා මල්ලිත් ගේම් ගහුවා
එක පාටම සද්දයක් එක්ක මේ කරගෙන දැක්කව. ඊට පස්සේ නම් ඕෆ් වුණා ඕෆ් වුණා මම. ඔන් කරන්න බැලුව පහැ. ඒ සද්දයක් විතර වගේ නේ. හරි මම බලන්න බල්ල කියනවා. අයියා බලන්නකෝ මම තේකක් හදාගෙන එන්න. හරි. අයිය මේ තේක. කම්පියුටරේ හරිද? කම්පියුටරේ නම් හරි මේ පවර් සප්ලයි එක ගිහිල්ලා තියෙන්නේ. මේක මේක දැම්මම හරිය. කොහොමද ඒක? මොකද කරන්නේ? මේක දැන්ට ඉතින් 3500ක් වගේ වෙනවා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. එමුණ තව දවසක් අය දෙන වෙනවනේ. ඔව් මම ආයේ මේක අරගෙන අනිද්දා වගේ එන්න. මේ කිට්ටු වැඩකුත් තියෙනවා. එතකොට මට අනිද්දා වෙල මේක හයි කරයි. දැන් ඔන්න නෝ මැෂින් එක. ඉක්මන් ටෝනි ඔන්ලයින් ක්ලාස් එක. හරි හරි මම ඉක්මනට හදලා දෙන්න. දන්න හරි කම්පියුටරේ. ගොඩක් තැන්කියු අයිය. මුකුත් කරගන්න බැරුව ඉඳී. ඔයාගේ තියෙන ෆයිල් වලට මොනවත් වෙලා නැහැ තියෙනවා. පවර් සප්ලයි එකනේ ගියේ. දැන් වැඩ කරන ඔක්කොම. හරි හරි ගොඩක් තැන්කියු ආ. එන පරිස්සම වැඩ ටික කරන්නකෝ. මං ගිහින් එන්න. ඉන්න ඉන්න යන්න හදිස්සි වෙන්න එපා. ගොඩක් මහන්සිත් වුණානේ. මං බීම එකක් හදාගෙන එන්න. ආයි බීම. ඉමත් හදුවද? මහන්සිය තියෙන කම්පියුටර් හදලා කෝ අම්මකෝ අම්මලා නම් නැහැ අද ගෙදර. එයාලා ගිහිල්ලා ආච්චිලා තියෙනවා. ආසල් මෙතන මේ 3500 නේ. නෑ නෑ 5000ක් තියෙනවා. ඔක කරෝන්නේ නෑ. මේක තියාගන්න. නෑ නෑ අයියෝ ඔක තියාගන්නකෝ. නෑ නෑ ඔන්නේ නෑ බා. නෑ ඔක තියාගන්න. එම හොඳ නැහැනේ. එපා. ඕක තියාගන්න. මට ඒකට ගිය කෑල්ලක් ගන්න දෙන්නකෝ. ඒකට කමක් නැහැ. එනම් මං ගිහින් එන්න. ආයි තෙන්න. ආයි කියන්න මොකක් කර දෙයක් වුණා. ආයන වෙන. හරි හරි. දුව මම මල්ලි එක්ක යන ඉස්කෝලේට. දුව පරිස්සම් වෙලා ඉන්න. හා. පරිස්සම් යන්න. හෙලෝ නුවන් අය මං අර නංගි කතා කරන්නේ. කොහොමද? අනේ මේ ආයි කම්පියුටර් එක මොකක් හරි වුණානේ. ඔන්න වෙන්නේ නැහැ. ආහා. අද වෙන්න ඕනද? ඔව්. මට තව පැය දෙකකින් හිට ක්ලාස් එකක් තියෙනවා. අයියා වැඩක නැත්තම් ඇවිල්ලා යන්න පුළුවන්ද? හරි හරි මං එන්න. හරි අය. හා. හරි බයි. අර බස්නේ ස්විච් එක ඔෆ් වෙලා තිබිලා තියෙන්නේ. එහෙමද? අනේ දන්නේ නැහනේ අයියේ. වෙන ලෙඩක් නෑ නේද ඉතින්? දන්නේ නැහනේ. වෙන බස්නේ තිබ්බේ නෑ නිකම්ම දෝප්පුනේ. ඔව් නිකම්. ස්විච් එක දාලා නෑනේ එහා පැත්තේ එකනේ. බැලුවෙත් නැහැ මහ ලොකුවට. හරිනේ එහෙනම් මම යන්නද? ඉන්නකෝ කොහෙද නංගි? එන්න. ආයෙ මෙතන ඉන්නකෝ. මම තේකක් හදාගෙන එනවා. තේ බොන්න බෑ නංගි දැන්. ගෙදර කට්ටියත් නෑනේ.
කවුරු නැතුන හමකට මන් ඒක හදාගන්න. ඇති කම්පියුටර් වැඩ කරන්න මගේ වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් ටිකක් කරා ඉඳලා යන්න තේබුණ බයින. චෙක් කළා ඉන්න තියෙන දැන් හරි නේද? මම යන්න. මහන්සි ඇතේ දාරියක් දාන්න. හවසක් දාගත්ත වැඩ. හොඳ නැහැනේ අම්මා. අම්මා නැති ඉන්න හොඳ නැන්නේ. නෑ නෑ ඉන්නකෝ. අය මැදලද? අයියෝ. මෙඩිකල් නැන්නේ මෙඩිකලොත් ඉතින් මෙච්චර නිදහසක් නෑනේ අපිට. කමක් නෑ. මම කරන්නේ අදහසක් නැද්ද? මගේ නම් තාම මේ අදහසක් නෑ. මම ගිහිල්ලා ඉන්නද? නෑ නෑ ඉන්න. ඇයි? මේ ඇයි? නකො. ජාය ඉන්නත් බැරි. නෑ නෑ ආයෙ ඉන්න ඕයි. මම ගිහිල්ලා ඉන්න. මම හිතා ගන්නත් බෑ. මාරි ප්‍රශ්නයක් නෑ නෑ බය වෙන්න එපා නුඹුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නංගේ මේ මම තාම ගෙදර ඉන්නේ. ඔව් මම එන්න. හරි. ඔව් එක් මොහොතක් එන්න. හරි හරි. ඔව්. හරි එක් මොහොතක්. හරි. වසන්ත මේ තේ එක නේ. නිරු මම එක් මොහොතක් යන්න ඕනේ මේ පරක් වෙලා තියෙන්නේ. අද වැඩක්. ඔයා බත් කාලා යන්න ඉන්නේ. බත් කන්න වෙලාවක් නැහැ මට. බත් කන්න කියන්නේ දැන් ඔයා ගෙදර ඉන්න වෙලාවක් නැහැ. මම බත් කන්නේ නැහැ. ෆෝන් එකට කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නේ නැහැ. මොකද්ද මේ වට වෙලා තියෙන්නේ? ඒක මේකයි. අපි වැඩක් බාරගත්තොත් යන්න ඕනේ. මොකද වෙලා යනවනේ. ඒ වුණාට ඊට වැඩිය හොඳ නැද්ද ගෙදරට වෙලා ඔය කරන ටික කරගෙන හිටියානම්? එහෙමත් බෑනේ දැන් ඇත්තටම ගෙවල් වලට මිනිස්සු වැඩ දෙන්නේ නැහැනේ. අපි වැඩ හොයාගෙන යන්න ඕනේ. ඉතින් ඔයා දන්නවනේ මෙච්චර මහන්සිලා මේ වැඩ කරන්නේ. ඇත්තටම මේ අපි ජීවත් වෙන්න ඕනේ. මම ගිහලා වැඩේ කරලා එන්න ඉක්මනට. ඉන්නකෝ. ජීවත් වෙන්න ඕනේ තමයි. ඒ වුණාට මිනිසුන්ට කියලා නිදහසක් තියෙන්න බෑ. හරි හරි. ඔයා කන්නකෝ. ඒකවත් දීලා එන්න අපිට තරමේ. හරි ඉන්න පලක් කරා මං ඉල්ලන. හරි. නංගි එදා ටූල් සෙට් එක දාලා ගියානේ. ඔව් අයියට කෝල් කරා මම ඒ කියන්න කියලා වෙනනම් මම ටේබල් එක උඩින් තියලා දෙනවා. මට ගෙනත් දෙනවද ඒක? හරි කමක් නැහැ නේද උට. ගෙදර කවුද ඉන්නේ? අම්මා නම් ගියා මල්ලියෝ ක්ලාස් හැරලා එක්කන් එන්න. එන්න එන්න කමක් නැහැ. හොඳ නැහැනේ මං. එන්න එන්න. ඇත්තටම මෙහෙම දෙයක් කරන එක හරි නැහැනේ අපි. කොල්ලෙක් වගේ ඉන්න ගානේ ටික. කොල්ලෙක් වගේ නෙමෙයි. ඔයාගේ දෙමාපිය දැනගත්තොත් මට මොනව වෙයිද දන්නේ. ඒ අර දැම්මේනේ නැහැ. මාලිට පන්තියට එන්නත් තව පැය දෙකකට වැඩි තියෙනවා. ඔයා තමන්ගේ ඉස්කෝලේ ළමයි. ආදරය කරන්න වයසක් නැහැ. මේ වන්ද මට තේරෙන්නේ නැහැ. පොත නැහැ නංගි මෙහෙම. ඔයාගේ අම්මාව? නෑ නෑ. බලවන්නකො. අනේ දුවේ අම්මට කියනවද මම මේ ලොකු වැඩකින් නේ දුවේ අම්මට කියලා කියන්නකෝ මම පස්සේ බලන්න අනේ අම්මේ තාත්ත දැම්මට ආදරේ නැති වෙනවා මගේ පුතා යන්නකෝ මං එන්න මොකද්ද වසන්ත ඔයාට දැන් මේ වෙලා තියෙන්නේ ඔයා දැන් ළමයි ගැන කිසි උනන්දුවක් නැහැ ගෙදර ගැන උනන්දුවක් නැහැ කොයි වෙලේ බැලුවත් කල්පනා කරගත්ත ගමන්ම පේනවනේ මම වැඩගෙන ඉන්නේ මේ පාට පේනවනේ ඔයා ඉස්සරහත් වැඩ කරානේ වසන්ත ඒ වුණාට මේ ළඟකද ඉඳලා ඔයාගේ මොකක් හරි වෙනසක් තේරෙනවද
ඔයාට ඉතින් මොකවත් කියන්න බෑනේ. කිව්වාම හැමදේම කේන්ති ගන්න එක විතරයි. අකේ මෙහෙමද? කවුද කරේ බයිකින් හාදිය? මේ ළමයා අපේ දුවගේ කම්පියුටර් කැඩිලා ඒක අරන් දෙන්න. අකල විශ්වාසද මේ මිනිස්සයා? විශ්වාසයි හොඳ ළමයෙක්. යා අකලන මේ බබවිත නැතුව කියන්නේ. ඒ දොස්තර මේ මිනිස්සෙ මෙන්න මේ ආවා. නෑ යා එහෙම අවුලක් නෑ මම මේ කියන බලක් නෑ කෙනෙක් මම වරදයි දන්නපා දැන් මේ රටේ තුනක ඒක දැක්කම අක්කේ බය හිතන අපිට කෙලත් එන්න සරණ කෙලෙන්නේ නැක්කේ ඔව් ඉතින් බල කරලා නැහැ මට මේ මිනිස්සේ අල්ලෙබ නැහැ මට මේ මරු මරු සරණ මොකද ඉන්නේ මට නම් යා මේ විශ්වාසයි එහෙමද ඔව් එනක ගමන් නෑ කොවරදක් වඩා මේ කල්පනාන් අක්කේ විශ්වාසය නෑ අපිට ඒක ගන්න පොඩි කෙලෙන්නේ නැක්කේ බවනේ ඔව් ඔව් පොඩි ඉතින් දුරදි කොම්පියුටර් කැඩිය නිසා තමයි ඉතින් ආ එහෙම අවුලක් නෑ ඒ මන් දැක්ක වෙන පොඩ බලන්න ඇක්කේ ආ හරි හරි මම හොයලා බලන්න අම්මේ අන්න තාත්තට කෝල් එකක් හෙලෝ හෙලෝ කවුද කතා කරන්නේ හෙලෝ කාටද කතා කරන්න ඕනි අයියා ඉන්නවද? ඔයා කවුද? මම කවුද කියලා එයා දන්නවා. ඔයා කවුද? මමද? මං එයාගේ අක්කා. ඔයා කවුද? මං එයාගේ හොඳම යාළුවෙ. යාළුවෙ? මං දන්න විදිහට එහෙම යාළුවෙක් නෑනේ. කම්පියුටර් හදලා වසන්ත අයියලා ගෙදර ඉන්නේද මේ? ඔව් ඔව්. වසන්ත මේ තමයි ඉන්නේ. ඔයා කවුද කියලා කියන්නකෝ මම කවුද කියලා එයා දන්නවා ඔයා කවුද මං කවුරුණත් මොකද මං දැන් කිව්වනේ මං එයාගේ අක්කා කියලා හෙලෝ 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 අද අම්මා ගෙදර නෑ. අපේ ගෙදර ඉන්නකෝ. මට ඔයා බලන්න ඕන. මහවල කොහොද අප්පා මේ? හෙලෝ. මහවල කො? කවුද මේ? ඔයා මට කෝල් අරන් මං කවුද කියලා අහන ඔයා කවුද? මමද? මම වසන්තගේ පවුල කතා කරන්නේ. ඔයා කවුද? ඔයා මොකද්ද මේ වෙලාව තියෙන મેસેජ් එක? ඈ? ඔයා දන්නේ නැද්ද වසන්ත කියන්නේ පවුල්කාරයෙක් කියලා? ඈ? ඔයාට වයස කීයද දැන්? රටේ ලෝකෙ පිරිමි හිටියම නැද්ද ඔයාට? මගේ මිනිහවල්ලා ගන්නද? මම දන්න විදිහට නම් වසන්ත අයියා බැඳලා නැහැ. මම මේ දෙන අවසාන නිවේදනය. තේරුණාද? tamun ඉන්න තැන මට හොයාගන්න එක මහ දෙයක් නෙවෙයි. හරිද? මේ අදින් පස්සේ වසන්තට කෝල් කරලා කතා කරලා වසන්තව ගෙන්නගෙන අහුවෙන්න එපා මට. මං එනවා tamunගේ දෙමව්පිය හම්බ වෙන්න. මතක තියාගන්න. ආයේ මොනවා හරි ප්‍රශ්නයක් දාගත්තොත් එහෙම මං දරුවත් එක්ක ඇවිල්ලා tamunගේ ගෙදර පදිංචි වෙනවා. ඔයාගේ කියවිල්ලෙන් මට වැඩක් නැහැ. එයාට ෆෝන් එක ටිකක් දෙන්න. ආ ඇත්තද? හා දැන් වසන්ත නිදාගෙන ඉන්නේ. වසන්ත නැගිට්ටාම
මම්ම වසන්ත වෙක්කරගෙන එන්නම්කෝ තමුන්ට පෙන්නන්න. පුතේ මට වතුර එකක් අරගෙනවද? වතුර වතුර නැමෙ තමුන්ට දෙන්න ඕනේ වහ. මොකද්ද මේ වාඩ වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ. වෙලා තියෙන හරිය ෆෝන් එක කරගෙන බැලුවා නම් තමයි හොඳ. කවුද ඔය .com කියලා එක්කෙනෙක් මැසේජ් යන්නේ? වාඩ පිස්සු දන්නෝ මේ. පිස්සු මෙහෙම යනකොට පිස්සු තමයි ඇදෙන්නේ. මැසේජ් කියවනවා තමයි ඉතින් වැඩ වලට ගියා මිනිස්සු ෆෝන් කරන්නේ. වැඩ වලට යන්නේ ඔක්කොම මේ බලන්න එන්න කියලා මේ අම්මා ගෙදර නෑ. බලන්න එන්න කියලා ඔයාලට මැසේජ් ආවද? වාට පිස්සුද මේ කොහේ හරි කම්පියුටර් එක හදන්න එන්න කියන්නේ ඇති. ඔව් ඔව් අම්මා නැති වෙලාවේ හැම ගෙදරකම යන්නේ අම්මා නැති වෙලාවෙද? අයියෝ ආද නිලු. නිලු මේ ඔය වෙලාවත් දන්නවා. මං දැනගත්තා. පහුගිය දවස්වල වෙනස් වෙනකොට ළමයා එක්ක කතා කරන්නේ නෑ, මායික කතා කරන්නේ නෑ, ගෙදරින් කන්නේ බොන්නේත් නෑ. ඈ හරි මේ යනවා ලස්සන්ට. නොදැන කතා කරන්නේ පා නිලු. නොදැන නෙවෙයි මං කතා කරන්නේ, මම කතා කරන්නේ දැනගෙන. මිනිස්සු කතා කරනවා මැසේජ් කියනවා ඔක සාමාන්‍ය දෙයක්. අනේ ඔව් මේක සාමාන්‍ය නෑ. මේ මැසේජ් එක සාමාන්‍යයෙන් හිතන්න බෑ. හරි හරි. අනික මතක තියාගන්න. අනික මතක තියාගන්න ඔයාලා ළමෙක් ඉන්නවා කියන එක. අයියෝ ආද කොහොම තේරුම් කරන්නද මන්ද? මේ කොහොම තේරුම් කරත් මේක අවසාන නිවේදනය. ආයේ මේ වගේ දේවල් සිද්ධ වුණොත් එහෙම මම යනවා අම්මලාගේ දර ළමයාත් අරගෙන. ඔයාට තියෙන තේ උඩිච්චිව ගෙන්නගෙන ඕන දෙයක් කරගන්න.